එතකොට පතිරාජ මහත්තයා, දැන් ඔබතුමා කියනවා පැහැදිලිවම මේක අදින් අවුරුදු විවාහ වර්ෂ වලින් ගත්තාම වසර 7770කට ඊට පෙර කියලා. එතකොට දැන් ඇත්තටම ලෝකේ බොහෝ දෙනා දන්නවා ඔබතුමා විවිධ පරේක්ෂණ, ඒ කියන්නේ සෙල්ලිපි ආශ්‍රයෙන් සහ දැනට පවතින ලංකා ඉතිහාසයේ ග්‍රන්ථ මූලික කරගෙන ලිඛිත සාක්ෂි ඔස්සේ කරන පරේක්ෂණ, ඒ වගේම පෙරාත්ම සරකාය ප්‍රවේශණය තුළ මේ පෙරාත්ම සම්බන්ධයෙන් කරන පරේක්ෂණ. එතකොට ඔබතුමා කොහොමද කොහොම තහවුරු කරලා මේ මේ කාලවකවානුව මේකයි මේ කෝණාගම බුද්ධ යුගයේ අවසානය සහ කාශ්‍යප බෝසතුන් බුදු වෙන්නට පෙරයි මේ යුගය සහ මේ වර්ෂ නිවැරදිවම ඉදිරිපත් කරන්න? ඔව්, මම ඔය කතාව මේ 2012 වසරේ අග 2013 මව්බිම් පත්තරේ ඉන්ටර්වියුවට කියලා තියෙන වෙලාවේ එම පත්තර වල පළ වුණා. ඒ කාලේ රුවන්චිකාරිය සම් කියලා මාධ්‍ය විද්‍යාවක් කළා මම ඉන්ටර්වියු කළේ. ඉතින් ඒවා ලියන්නේ මම දන්නවා. මම මේ ලෝකෙට කියන්නේ නැහැ මං කවුද කියලා. මම දන්නවා මම කවුද කියලා. දැන් අපිට ලෝකෙ දැක්කාම පේන දුක් කරා තව තව ක්‍රමවේදතර එක එක අය ලඳාගෙන ඉන්නවනේ. මේ රාවණතුමාම දැන් මට කෙනෙක් කතා කරලා එයා රාවණතුමා කියලා. ඉතින් ඒ විදිහට මේත් ඇවිල්ලා ගියා කෙනෙක් රාවණතුමාගේ මාලිගාවේ කට කියන එයාගේවත් කියලා. ඉතින් ඒ නමුත් මම දන්නවා මම කවුද කියලා. ඊළඟට විශේෂයෙන්ම මම යන්නේ වෙන ගමන. මම මතු බුදු වෙන්න යන ගමනක් යන්නේ තව ආත්ම ලක්ෂයකට ඉපදිලා. නමුත් බුදුවරු හාල්ලා 85,000 පෙර ඒ පළවෙනි බුදුන්ගේ මොහොත බුදුන්ගේ විවරණ ලබාගෙන මම එනවා ඒ බුදුවරේ පාසා මම ඉපදිලා ඒ බුදුවරුන්ට බුදු වෙන්න උදව් කරනවා. උදව් කළා බුදු වෙලා ඊට පස්සුව ධර්ම දේශනා කරන්න ධර්ම සාකච්ඡා කරන පසුබිම් හදලා මම ඉවත් වෙනවා. මම කිසි කෙනෙක්ගෙන් ධර්මය අහන්නේ නැහැ බුදුවරුන්ගෙන්. මට අවස්ථාවක් නැතිකම තේම නැහැ. මට උවමනාවක් නැති නිසා. ඉතින් අන්න ඒක නිසා මම ඒ කතාව දිගටම දන්නවා. ඒ කතාව කියන්න නමුත් මට මේ අතීත මතකයේ අවුරුදු 28,000 වගේ තියෙනවා. ඒ නිසා මේ ඒ මතකයේ ළඟම ප්‍රබල මතකයක් තමයි තියෙන්නේ ඔය ත්‍රිතික තියෙන මගේ මාලිගාව, වෙස්සගිරිය තියෙන මගේ මාලිගාව. ඒ නිසා ඒවයා මට ගිහිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්. අදත් ඔය නීති රීති වලින් මට වැඩක් නැහැ. පොලිස් දෙපාර්තමේන්තුව, හමුදාව, මේ FTF එක, වලදීවි, පුරා විද්‍යාලයන නීති මට වැඩක් නැහැ. මට ගිහිල්ලා ඕන දෙයක් කරන්න පුළුවන්. මට ඒව ඉන්න ඕන කෙනෙක්ව මට නතු කරගන්න පුළුවන් දෙයක් කිව්වොත් එහෙම. ඒ නිසා මම මේ පෙර මතකයේට මගේ මතකේන මම කවුද කියලා දන්නවා. ශ්‍රාවණ කුමාරයා මගේ කවුද කියලා මම දන්නවා. ඒ කටිබිසෝ කවුද ඔක්කොම දේවල් දන්නවා. කටිබිසෝ කියලා දුටුගම්න රජතුමාගේ කාලේදී, ගෞතම බුද්ධ කාලේ කටිබිසෝ කියලා ඉපදිච්ච කෙනා, රාවණ රජතුමා ඉන්න කාලේ කාශ්‍යප බුදුහාමර කාලේ කවුද කියලා මම දන්නවා. එතකොට ඉතින් ඒ චරිත මම දන්නවා. ඒ චරිත තමයි බුද්ධ මත උපදින මෛත්‍රී බෝසතුන් පහළ වෙන්න වොමනා චරිත නැවත නැවත ඉපදින් එනවා සතර පුරා. මේක තමයි ඇත්ත කතාව. ඒ නිසා අතීත මතකයෙන් ඒ කතා කියනවා. ඊට අමතරව ලංකාවේ කාන්තාවෝ කීප දෙනෙක් අල්ලගෙන කරපු පරේෂණ පිළිමේ ඒවා මේ ළඟදි මේ මෑතක කරපු දේවල්. ඕවා මම ඔබයි ලිව්වේ 2000 මම ඔයපොත් ලිව්වේ කාන්තාව අල්ලගෙන එහෙම නෙමෙයි. කාන්තාව අල්ලගෙන පරේෂණ කරන්න පටන් ගත්තේ 2006 පස්සේ. කාන්තාවකට ඉන්න කාන්තාවෝ මේ පිටායේ නෙමෙයි මගේ මේ ළමයි මගේ අයියාගේ අක්කගේ දරුවෝ ඉන්නේ. ඔය මේසෝ යපාව කරාට මගේ බඩුවෙන් නැගෙන වීඩියෝ දාතියි මගේ දුවේ මගේ ලේලියා. ඉතින් ඒ නිසා මත්තර මම ওই වීඩියෝ දාන්නේ ඒකයි. එතකොට ඒ වගේ අයගේ පෙර ආත්ම මතකය අවදි කරලා ඒ ඔස්සේ වනාන්තර වල ගිහිල්ලා පිළායකින් සොයාගෙන ගිහිල්ලා බොහෝ අයගේ වනාන්තර දෙක්කන් ගිහිල්ලා ඒ තැන්වලින් ඒගොල්ලන්ගෙන් ගන්නවා ඒ තොරතුරු. ඒගොල්ලෝ සමහර අය කියාගෙන එනවා මං අහවලා කියලා. ඒගොල්ලන්ව සාහිත කරගන්නවා මම ඒ ස්ථානවලට කියලා. සමහරු මං විසින් පරීක්ෂණ කරලා ඒ ස්ථානවල කියලා හොයාගන්නවා. ඒ වගේ රාමලක්ෂ්මගේ එයාපෝට් උනාසරක මං ගෑල්ලම එක්කන් මේ මහරය පරීක්ෂණ කරලා තියෙනවා. ඒ වගේ මේ ගුප්ත පරීක්ෂණ සහ පෙර ආත්ම පරීක්ෂණෙන් තමයි මේ කතන්දර කියන්නේ. නමුත් මහාවංශයේ කොහොමවත් සඳහන් වෙන්නේ නැහැ. රාජාවලියේ, ලංකා රාජාවලියේ රාමලක්ෂ්ම ගෞතම බුදුහාමුදුරු බුදු වෙන්න අවුරුදු 1800කට ඉහත හිටියයි කියලා ලේඛන සඳහන් වෙනවා. එපමණයි වෙන කිසිම ලේඛනයක් සඳහන් වෙන්නේ නැහැ රාමතුමා ගැන. කස්ක
එක විනාඩි අරද? පහයි. කයිම් කතා කරනවා සද්දය තුළ ගන්න ඕනේ මේ පෑන් එක. ඒ පෑන් එක කලනවා. ඔය නෝ මිනාට කරන්න බැහැ. එල්ඩිපි දෙන්නේ. ඔව්. දැන් තාල ප්‍රශ්න අහන්න දුන එක තමයි. එහෙනම්. හරි හරි. මොකද? නෑ තවත් කිසි වෙලාව ගන්න මේ පැත්ත නෝනා. ආ. මට. මට ආ නෑ ඔව් එහෙම බර. තොරේ ආ නෑ අනරක් කැඩුවේ දැන් අපි දෙලිබුලට පයින්ද. එතකොට පතිරාජි මහත්තයා අපි දැන් විහාරයේ අභ්‍යන්තර වේ කියන්නේ මේකේ අපි පළවෙනි සහ දෙවෙනි තුන්වෙනි මේ ගමන් වලට ඔබතුමා සමග සම්බන්ධ වුණාම ඔබතුමා පෙර වීඩියෝ වල පවා අතුවත් කරලා තිබුණා සහය රූපවාහිනියේ ඒ මහත්වරුන්ට පවා ඉදිරිපත් කරා මේවා ලංකාවේ මූලාශ්‍රවල සඳහන් වෙලා දෙනවා කියලා කීපයක්. එතකොට ඔබතුමා මට ඒ සම්බන්ධව පොතක් දුන්න බලන්න ඇත්තරම තියෙන මම කට්ටියට හැන්න කියන්නම් එන්නේ ගන්ධය නීපව අපිට ගන්ධය තමයි උඩින් ලියලා තියෙනවා ආකියොලොජිකල් සර්වේ ඔෆ් සිලෝන් පොතේ නම ඉන්ස්ක්‍රිප්ෂන් ඔෆ් සිලෝන් වොලියුම් 1 ලංකාවේ ශිලා ලේඛන වෙළුම් අංක 1 early brahmi inscription මේකේ රචකය සෙනර පර්ණවිතාන කියලා තමයි තියෙන්නේ පර්ණවිතාන කියලා 1970 මුද්‍රිත ග්‍රන්ථයක් මම හිතනවා මම හරි කියලා නෝ ඔය පොත 1973 කියලා කරදීම අපිලා දෙනවා 1600 නෙමෙයි 863 එඩ්වර්ඩ් මුලර් මහත්මයා ලියපු ඉංග්‍රීසි ජාතික ලියුම පොතේ මූලාශ්‍රයෙන් තමයි පොත කියලා කියන්නේ. එතකොට ඔබතුමා මේ පොතේ ශිලා ලේඛන හතරක්, උත්තර මේ විහාරයේ තියෙන ශිලා ලේඛන හතරක් මේ උපවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරපු මේ පොතේ ඉදිරිපත් කරලා තියෙනවා පෙරියරඩු විහාරය විදිහටම නම් කරලා. එතකොට මම ඒක කියන්නම් එහෙනම් කට්ටියට පෙරියරඩු විහාර මේකේ පිටු අංක 73 ඉංග්‍රීසි පිටපත සෙල්ලිපි අංක 940 941 942 සහ 943 යටතේ 940 කියනවා මේකේ ශිලා ලේඛනයේ දැක්වෙන විදිහට තියෙනවා ගපති රූපදක 30 ලෙනේ ඒක විස්තර කිරීමක් කරනවා ද කේව් ඔෆ් ද හවුස් හෝල්ඩ් 30 ද සුපිරින්ටෙන්ඩන්ට් ඔෆ් ද මින්ට් කියලා මින්ට් කියන එකට අංක 3 යටතේ පාදක සටහනක් දීලා තියෙනවා equating rupa daka with sanskrit rupya dyaksha for other possible interpretation of rupa daka see glossary paha romilakam paha yatate glossary balanda kiyala දැන් අපි මේක ශිලා ලේඛනයට යමු මූලිකව කියන්න ඔබතුමා මේක පෙර කියවලා තියෙන නිසා මේක ඉදිරිපත් කරලා තියෙන ශිලා ලේඛනයේ දලයේ තිබුණා සජීවීව තියෙන ශිලා ලේඛන වලට નિවැරදිද සහ මේකේ පොදු මතය ඔබතුමා ධර්ම විදියට ගලේ පිටපතට ශිලා ලේඛනය කියවලා තිනෝ ඔය 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 දැන් තල් ගහක් ගාවත් තල්පලයක් තියෙනවා ඒක ගලේ නෑ අපේ එතන තියෙන ගපති උපදක ශිලාලේනේ කියන ලේඛනය ඒ ආකාරයෙන්ම එඩ්වර්ඩ් මොලර් මහත්තයා 1822 එතුමාගේ පැරණි ලංකා ශිලා ලේඛන කියන පොතේ ලියලා තියෙනවා ඒ පොත මං ගාව තිබුණා දැන් නැහැ ඉංග්‍රීසියෙන් ඉන්නගෙන. එතකොට ඒ කියවීම හරි. ඒ ගැන කිසිම වරදක් නැහැ. එඩ්වර්ඩ් මුලර් කියලා තමයි බෙල් ඉසෙක්ට්‍රමනික මහාචාර්ය වෙනපාරේ තාන කියවලා අකුරු අඳුනාගෙන කියවීම හරියටම හරි. මේකේ එක වචනයක් ඉස්පෙල්ලක වෙනස් නැහැ. මේ ලිපිදි. එතකොට මේක නම රූප දක්ක කියන වචනයට මේ ඉංග්‍රීසියෙන් දීලා තියෙන එකේදී මට ඉංග්‍රීසි හරියට බැරිද මං ඉංග්‍රීසි කාලේ 100 200 ගණන්ගෙන කිව්වා ඉතින් එක එක්කෙනා එක එක කියනවා ඉතින් එතකොට මට ඉංග්‍රීසි කියන්න දෙයක් නැහැ. එක එක්කෙනා එක එක කියවන කියන්නේ. ඒක නිසා නමුත් ඕක නෙමේ කතන්දර. රූපාන්‍ය දස්සයා කියන එක නෙමේ. පිට්ඨ කර්මාන්තයේ දස්සයා කියන කෙනා නෙමේ. මුත් ශිල්පියා කියන එක නෙමේ. මේකෙන් කියන්නේ
එදා ගගන යාත්‍රා ගුවන් යානා හදපු කෙනා ගුවන් යානාවක් සැකිල්ලා හදලා ඒ ගුවන් යානාවේ ඒ සියලුම දේවල් ඉන්ධන ඇන්ජින් හදලා ඒවට උමනා කරපදිය එක්තරා ගස් වර්ගයක මැලියන් ගන්නවා උණු කළා මේකේ ඔයිල් වලට ඒ විදිහට මේ මම ඒ ගස් පවා දන්නවා කියන්නේ නැහැ මේ මේ මේවා කියන්න බෑ ඒක හේතුවක් නිසා මේ ගල් උණු කරන එක මම දන්නවා කියන්නේ නැහැ මොකද කියන්න බැරි මගෙන් අහගෙන ගිහලා කට්ටිය රූපවාහිනී ප්‍රෝග්‍රෑම් කරන හැටි මට පේනවා මගේ නමවත් කියන්නේ නැති නිසා ගයාසන්ද ගැලුම මේ නිසා නීල් කිරියල්ල රූරිකන්තේ කරලා ඒ නිසා මම ගුවන් යානා සාහසන කියලා මම ලියපත තමයි රූරිකන්ත මහත්තයා මගේ නමින් කළේ ඉතින් ඒ නිසා මම මේවා කියන්නේ නැහැ නමුත් පර්ණතර මහත්තයා මෙතෙන්දි කරලා තියෙන්නේ අර ඉන්දියාවට සම්බන්ධ සංකෘත භාෂාවෙන් වචන ටිකක් ගහලා මේක ගහලා රූපදස්ස කියන වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා රූපදස්ස කියන වචනේ නෙමෙයි ඔක අර්ථකථනය ගුවන් යානා හදපු සැලසුම් නිර්මාණය නිර්මාණ ශිල්පයක් සමස්ත ගුවන් යානාව හදපු කෙනා ඒ වගේම එයා ඒගොල්ලෝ නිකන් අය නෙමෙයි අධ්‍යාත්මික පැත්තෙන් ඉහළ ගිය අය ගුවන් යානා හසුරවන්න පුළුවන් ඉස්තිර නැහැ ඒවේ සුඛාමක් නැහැ චිත්තපත්තින් තමයි ගුවන් යානා හසුරවන්නේ ගුවනේදී ඒක සනාතක එයා ඒ මුළු කන්ද පුරාම එහෙමතනම ඒ ගුවන් යානා නිර්මාණය කරපු ගුවන් යානා මේ ගලේ ඒ විදිහටම චිත්‍ර නගනවා ගලේ පොටනවා ගලේ හතහන ගහනවා ඒ සියලුම දේවල් ඔය ස්ථානයේ ගුවන් යානා ලාංඡන හතරක් ඒ ගලේම ඇඳලා තියෙනවා විශාල තැනක් තියෙනවා ඒක ඇතුලේ තව එකක් තියෙනවා ඒක මොකක් ඇතුලේ හතරක් ඇඳලා තියෙනවා ඉතින් අපේ ගම්වල අය නොදුනත් කමට ඒ ගුවන් යානාවේ ඇතුළට අර පොටක් වගේ පේන තැන ඉස්සරහා තමයි නිදාන තියෙන කියලා ඒවා කල්ලා විනාශ කරලා ඒ භූමිය විනාශ කරලා තියෙනවා මේක මහකාල ජාතික අපරාධයක් නිදාන නෙමෙයි ඔය ගුවන් යානා ලාංඡන ඒ මුළු පර්වතයේ පුරාම තියෙන ගල්ලෙන් 100 ගානක ගල්ලෙන් එකක් දෙකක් නෙමෙයි ගල්ලෙන් 4-500කම ගුවන් යානා ලාංඡන සහ විශ්වයත් එක්ක දනදෙනු කරන චක්‍ර මේ කියන්නේ මේ මේ දැන් කියනවා නම් ඇත්තෙන්ම ඈ තරදොරටු කියලා තරදොරටු නැත්තම් මේකට කියන්නේ ලැප්ටොප් එකක් ගත්තොත් එමෙ ලැප්ටොප් එකේ කීබෝඩ් එක කියලා වචන හදරවන්න ඒ වගේ මුළු මේ සියලුම ඒවා ඒ ලාංඡන මුළු ඒ කන්ද පුරාම සැහැණු ගල් 100ක් ගත්තොත් ගල් 40ක 50ක ඒවා ඇඳලා තියෙනවා ඒවා අදත් මේ විදිහම තියෙනවා මොකද ඔය භූමිය වනගත වෙලා තිබුණේ විශ්ව ධර්මතාවයේ අනුවම අති තාක්ෂණික ශක්තිත් එක්ක නෙමෙයි විද්ද චිත්තසත්ති බලවලින් ඔය භූමිය රැකිලා තිබුණේ ඔබ ඉදි කරන්න එපාගේ මම 2006 භූමිය ඉදි කරනවා ඉදි කරන් කලේ නැහැ 2005 දී රූපවාහිනියේ සජීවී ඉදි කරන්න ඇතුණා රාජ්‍යමගේ අනිත්‍ය පොට් එක ඊට පස්සේ වැඩසටහන් උන්නේ නැවතිලා ඒ බෑ ඇත්ත කතාව මම දන්න නිසා මම මේ කාලයක් ගිහිල්ලා මට මේ 2005 දී මේ පෙරිය කරන්න ඉදි කරන් තිබුණා නමුත් මම 2005 එතන යනකොට සිතපොදු ආයන් වාසේ මට ආයෙත් සුවද උනේ නැහැ මට කතා කරන්න තරම් පසුතුමක් තිබුණ නැති නිසා මම ආවා ඒ වයින්නන්ද ගැන ගමේ අය දන්නවා ගමේ අය පන්සල් කතාවේ නැහැ උනාට ඉන්නකොට ඒ නිසා මම තීරණය කළා මේ ඉන්දියාවෙන් ප්‍රකාශයක් කළා ලංකාවේ ගුවන් යානා ආකාර එයාපෝට් ගැන ඒ නිසා මම මේක දැන් කතා කරන්න සහ සියලුම මාධ්‍යලි මේවා දැන් කතා කරන නිසා සියලු ටීවී එකේම ඒ නිසා මම තීරණය කළා මේක පොඩ්ඩක් එලි කරන්න කියලා ඒකත් නම පිළිවෙත් ආවේ නම් පොත විස්තර කරමින් සගම පස්කම ආස්තන කියලා විස්තර කළා තමයි පෙරියකළු වෙලා පෙරියකළුව නවත්තලා ඒ වෙනුවෙන් පොස්ට් 100 දාන දැන් මම අපි හැමෝටම මේ ගැන හොයන්නේ කියලා නම් කිසිම කෙනෙක් මේ ගැන උනන්දු වෙන්නේ නැහැ නියේ නැහැ ෆොටෝ එකක් ගන්න. ඒ නිසා මම ගියා මොකද මම නොගියා නම් ඔතන කැමරාවක් අරන් ගිහින් ෆොටෝ එකක් ගන්න කිසි කෙනෙක් දන්නේ නැහැ ඔය ගල් වල ඇඳලා කියලා. එතකොට ඒ ගල් වෙන කලේ රූපේන ලස්ස වෙච්ච එක නෙමෙයි ගුවන් යානාව සැලසුම් නිර්මාණ ශිල්පයක්. එච්චරයි. يعني හෙල භාෂාවේ රූපදත දැන් අපිට මේ මේ වීඩියෝ බලලා පිස්සු තද වෙලා දැන් පොය කිට්ටුයි එහෙම පෙටිවැඩියෙන් ගන්න පෙත්ත ගන්න අමතුණා කියලා ලියන්න නැතුව එන්න අපිත් එක්ක ඒ ගල් ගිහිල්ලා ගල්වලට ගිහිල්ලා බල්ලා මේවා කරන්න අර වෙන ඇත්තයි කියලා ගල්වලට ගිහිල්ලා අතගාලා වගේ ඕනේ නැහැ. ඒ ගමේ කට්ටිය අතගාලා වෙන්නයි ගල් ටික ඔයාලා කැමරා කරගන්න විතරයි. මොකද මම එහෙම ගිහලා එකකව දාත් කෑවෙ නැහැ ගමේ ළමයි ටික තමයි ඇඳුවේ තියෙන්නේ. මොකද නැත්තම් මට මං පිරාලේ කරන හැදුව අය ගුවන් යාන හැදුව අය කරලා මට චෝදනා වෙනවනේ. මම ඔය නුවර පාරේ මලබාවිට සත්‍යම ආවිහාරේ ගුවන් යානාවක් ෆොටෝ කළා ලෝකෙට ප්‍රකාශ කළා ඉතලයි ගුරායිත දෙපාරෙන් ගියා දෙලි පිරා ගුවන් යානාව ඌරලා විනාශ කළා. දැන් අද ගුවන් යානාවක් නැහැ. ඒක නිසා ඔය පෙරිය කරු කන්නේ තියෙන ගුවන් යානාව තාලික දවස් ගියාම ගුරායිත දැන් ගිහලා ඌරලා විනාශ කළා.
එල්ලාන මේ දන්න දහතුන් කියලා ඌලා විනාශ කරා. ඒ තරම් ජාතියක් අපේ ඉන්නේ.